නුවරඑළිය දිස්ත්‍රික්කයේ නුවරඑළිය මීපිලිමාන කඳපොළ රාගල පළල්පතන මන්ත්‍රී තැන්න රත්නායක තැන්න වැනි ප්‍රදේශ රැසකාල ගොවින් මෙවර මහකන්නේදී ආනයනික අර්ථාපල් බීජ වගා කර තිබෙනවා. නමුත් එම ආනයනික බීජවල පැවති බැක්ටීරියාවක් හේතුවෙන් අලවගාව මාස දෙකක කාලයකින් පසු විනාශ වෙමින් පවතින බවට ගොවීන් චෝදනා කරනවා. මේ අල අරන් තියෙන්නේ අපි බැංකුලෝන්යක් අරගෙන 18000ක් වෙනවා අල හොන්රයක්. රාගලින් ඉඳන් මෙතනට ප්‍රවාහනය කරලා ගෙනවට 20000ක් වෙනවා. නැසින් දාලා මේවා බිඳලා ඔක්කොම කරලා අලු හුණු කුකුල් පොහොර රට පොහොර ඒ රසායනික ද්‍රව්‍ය ඔක්කොම එනකොට 50000කට එහාන් යනවා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අපි කතා කරලා කියනවා. කිව්වට පස්සේ පිට කියන්නේ කම්පැනියට කියලා කම්පැනියෙන් ගෙන්නන්න කියලා. දැන් කම්පැනියට අපි ඒ කතා කරන कृषि බලධාරීන් මෙම රෝගය පස හේතුවෙන් හටගන්නා බව පැවසුවත් ගොවීන් පවසන්නේ ආනනික බීජ අර්ථාපල් වල පවතින බැක්ටීරියාවක් හේතුවෙන් මෙම රෝග තත්ත්වය මතු ඇති බවයි. කෘෂිකර්ම අමාත්‍යංශයෙන් වුණත් රජයෙන් කියන්නේ මේ පසේ විස බීජයක් ඇති කියලා. මේ පසේ විස බීජයක් නෙමෙයි මේ අපි මේ අලගහක් ගලවලා දැන් මේ අලගහේ යන බැක්ටීරියාව පෙන්නනවා සර්. මේ කපලා වතුරට දාපු ගමන් මේ වතුරේ යනවා මේ බැක්ටීරියාව අලගෙනාපු කොම්පැනි උනා කියන්නේ මේ පසේ කියලා. පසේ නෙමෙයි මේක රටින් ගෙන්නපු අල ගෙඩියේ තමයි මේ විස බීජය තියෙන්නේ. මේක තමයි මේ බැක්ටීරියාව මෙන්න මේකේ ගලාගෙන ඉන්නේ මේ අලගහේ තියෙන සිය වගා කටයුතු සඳහා ලබාගත් බැංකු ණය ගෙවාගත නොහැකිව දැඩි ලෙස අසරණව සිටින මේ අලගොවින් බලධාරින්ගෙන් ඉල්ලා සිටින්නේ කඩිනමින් Tamanට විසඳුමක් ලබා දෙන ලෙසයි. ගොවියන්ගේ සෑම දිනකම ඊළඟ කන්නේට අපි වගා කිරීමට අපහසුතාවයකට පත් වෙනවා. අපිට ජීවත් වීමට අපහසුතාවයකට පත් වෙනවා. මේ සම්බන්ධව කටයුතු කරන්නට අපි රජයේ මැදිහත්වීමක් බලාපොරොත්තු වෙනවා වගේම කෘෂිකර්ම ඇමතිතුමාගෙනු අපිට මේ සහනයක් ලබා දෙයි කියලා අපිට ලබන කන්නේ වගා කිරීමට මේ විදිහට පාඩුනොත් එහෙම අපිට අවුරුදු 10කින්වත් මේ මේ මුදල ආයේ උපයා ගන්න අමාරුයි. එහෙනම් අපි රජයෙන් මොන හරි ආධාරයක් තමයි බලාපොරොත්තු වෙන්නේ.